तू मेरा कोई ना होके भी कुछ लगे, तू मेरा कोई ना होके भी कुछ लगे, कि अरे जो भी तूने कैसे किया है, जिया को मेरे भाग ऐसे लिया है, समझ के भी ना समझ में सकूं, सवेरों का मेरे सूरज लगे, तू मेरा कोई ना होके भी कुछ लगे। අපි හැමෝගෙම ජීවිතවල එක එක විදිහේ හීන තියෙනවා. ඒ අතරින් සමහර හීන අපි ඉක්මනටම හැබෑ කරගන්නවා. ඉතින් ඒ වගේ අපි දෙන්නම් මැරි කරපු මුල්ම කාලේ ඉඳලම හරිම ආසාවෙන් යන්න හිටපු ගමනක් මේ අවුරුද්දේ මුලම අපි දෙන්නට යන්න පුළුවන් වුණා. යන්න කලින් මේ ගමන ගැන ඔයාලට කියන්න මට ඕන වෙලා තිබුණත් හැමදේම ගැන හිතලා ගිහින් ඇවිල්ලාම ඔයාලට ඒ ගැන කියනවා කියලා තමයි මම හිතාගත්තේ. අපි දෙන්නගේ ජීවිතේ පවුලක් විදියට වගකීම් සහ බැඳීම් තවත් වැඩි වෙන්න කලින් අපිට ඕන වෙලා තිබුණා ඉන්දියාවේ ගිහිල්ලා දෙන්නත් එක්ක දඹදිව වන්දනා කරගෙන එන්න. මොකද අපි දැකලා තියෙනවා පවුලක වගකීම් සහ බැඳීම් නිසා ගොඩාක් දෙනෙක්ට මේ ගමන එන්න බැරි වෙනවා කියලා. ඉතින් ඒ නිසාමයි හැම දෙයකටම කලින් අපි දෙන්න අපිට පුළුවන් කාලේ නිදහසේ සැහැල්ලුවෙන් ශක්තිමත්ව ගෙවන තරුණ කාලෙදිම මේ ගමන එනවා කියලා හිතාගත්තේ. ගිය මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ වැලන්ටයින්ස් දවසේ තමයි අපි ඉන්දියාව යන්න එයාපෝට් ගියේ. රෑ 10ට විතර එයාපෝට් එකට ගියාට අපේ ෆ්ලයිට් එක තිබුණේ පහුවෙනිදා පාන්දර 6:00ට. අපේ ෆැමිලි එකේ අපි දෙන්න විතරක් වුණාට 88 දෙනෙක්ගේ ලොකු ගෲප් එකක් අපිත් එක්ක ගිය නිසා තමයි අපිට කලින්ම එයාපෝට් එකට යන්න උනේ. ඉතින් ඒ වගේ අපිට ගොඩාක් වෙලා එයාපෝට් එකේ ඉන්න උන නිසා අපි දෙන්නත් එක්ක සැරින් සැරේ ටී එකක් එහෙම බීලා තමයි ඒ රෑ නොඉවසිල්ලෙන් ගෙවලා ඉවර කරේ. මගේ කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වනේ සති දෙකක විතර නිවාඩුවක් මම අරගන්න කියලා. ඒත් මම මේ වීඩියෝ එක දාන්නේ හරියටම සති 3කට පස්සේ. මේ වගේ ලොකු ට්‍රැවල් එකක් ගියේ ගොඩාක් කාලෙකින් නිසා මම ඉන්නේ තාමත් ටිකක් අසනීපෙන්. ඒත් ඔයාලට උන පොරොන්දුව අමතක කරන්නත් බැරි නිසාමයි අද මම කොහොම හරි ඔයාලට මේ පුංචි බ්ලොග් එක අරගෙන ආවේ. ඒ වගේම ඉන්දියාවල බ්ලොග්ස් ගොඩාරියක් මගේ ළඟ තියෙනවා. ඒවත් ඉස්සරහට මම ඔයාලත් එක්ක අනිවාර්යෙන්ම බෙදා ගන්නම්. දවස් 16ක මේ සුන්දර අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. වගේම මම හිතනවා ඔයාලත් ඒ ගැන දැනගන්න අනිවාර්යෙන්ම කැමැත්තෙන් නැති කියලා. කොහොම හරි පාන්දර 4ට විතර තමයි අපිව චෙකින් එකට අරගත්තේ. මොකද අපේ ගෲප් එක ටිකක් ලොකු නිසා අපේ ගෲප් ලීඩර් වෙලාව අරගෙන කලබල නැතුව ඒ වැඩ ටික අපිට පිළිවෙලට කරලා දුන්නා. එයාපෝට් එක කියන්නේ ඉතින් දුක සතුට දෙකම එකම විදියට පිරීලා තියෙන තැනක්නේ. ඒත් මේ ගමනේදී මට නම් පුංචිම දුකක්වත් තිබුණේ නෑ. මොකද අපි මීට අවුරුදු 4කට කලින් ඉඳලා මේ ගමනේ එන්න ප්ලෑන් කරලා තිබුණත් කොරෝනා නිසා තමයි අපිට මේ ගමනේ එන්න මෙච්චර කාලයක් වුණත් බලාගෙන ඉන්න උනේ. ඒ නිසා මට නම් අද එයාපෝට් එකෙන් යද්දී මගේ හිතේ තිබුණේ සතුට විතරමයි. ඒ වගේම මේ දවස් 16 හිත නිදහසේ
විඳගන්න මට මගේ පවුලේ අය ගොඩාක් උදා වුණා මොකද ෂොප් එකේ වගකීම සම්පූර්ණයෙන්ම අපේ නංගිට බාර දීලා තමයි අපි දෙන්න ගොඩාක් සතුටින් මේ ගමන ගිහින් ආවේ Hi everyone, welcome aboard. This is your place, I come on. කතාවෙන් කතාව කොහොම හරි අපි ෆ්ලයිට් එකටත් ආවා මම හිතාගෙන හිතපු විදියට ඉතින් මට වින්ඩෝ සීට් එකක් නම් හම්බුනේ නැහැ but it's okay මොකද අපි දැන් යන්නේ චෙන්නයි වලට නිසා හරියටම පැයක ෆ්ලයිට් එකක් තමයි අපිට යන්න තිබුණේ ඒ වගේම අපිට ෆ්ලයිට් එකේදී රසම රස ස්වීට් පොටැටෝ පේස්ට්‍රි එකක් හම්බුණා. ඉතින් අපි ඒකත් කාලා, ඇපල් ජූස් එකකුත් බීලා, ෆිල්ම් එකකුත් බලාගෙන චෙන්නයි වලට යනකම් අපේ ගමන උපරිමයෙන් විඳගත්තා. හරියටම පැයයි විනාඩි 10කින් අපේ ෆ්ලයිට් එක චෙන්නයි එයාපෝට් එකේ ලෑන්ඩ් කරා. අවුරුදු 3ක් විතර බලාගෙන ඉඳලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා සමහර හීන හැබෑවෙද්දි දැනෙන්නේ කියා ගන්න බැරි තරමේ සතුටක්. ඇත්තටම මේ වෙලාවේදී මට නම් දැනුනේ අපි දෙන්නා ගොඩාක් වාසනාවන්තයි කියලා. මොකද අපේ ගෲප් එකේ මේ තරම් අඩු වයසින් දඹදිව වගේ වන්දනා ගමනක් ආපු තරුණම කපල් එක උනේ අපි දෙන්නා විතරක් නිසා. ඒ වගේම මාව මේ වගේ කාලෙකදී මේ වගේ ගමනක් එකගෙන එන්න මගේ හිතට ආසාව උනන්දුව ඇති කරපු මගේ හස්බන්ඩ් තමයි මේ පින සම්පූර්ණයෙන්ම අයිති වෙන්න ඕනේ. මොකද මට එයාව මුණ නොගැහුණා නම් කවදාවත් මේ වයසේදී මම මෙහෙම ගමනක් නොයන්නත් ඉඩ තියෙන්නේ නැති. කොහොම හරි අපි අපේ ලැගේජස් ටිකත් ක්ලියර් කරගෙන 11 මාර විතර වෙද්දී එයාපෝට් එකෙන් එළියට ආවා. අපි එළියට එද්දිම අපිව ගන්න ට්‍රාන්ස්පෝර්ට් එකත් ඇවිල්ලා තිබුණ නිසා අපි දැන් මේ දිගටම යන්නේ තිරුපති කෝවිල වඳින්න. චෙන්නයි වල ඉඳන් පැය 6ක වගේ ගමනක් තමයි තිරුපති වලට යන්න තිබුණේ. හරිම අලුත් වෙනස් අත්දැකීමක් නිසා ඒ ගමන කොච්චර දුර වුණත් මට නම් පුංචිම මහන්සියක්වත් දැනුනේ නම් නෑ. මොකද මං ඒ තරම් දවස් 16ක මේ ගමන පුරාවට ගොඩාක් සුන්දර මතක මගේ ජීවිතයට එකතු කරගත්ත නිසා හවස 5 මාර වගේ වෙද්දී අපිට තිරුපති වලට එන්න පුළුවන් වුණා. තිරුපති කෝවිලට මොබයිල් ෆෝන්ස් අරගෙන යන්න දෙන්නේ නැති නිසා මට කෝවිල ඇතුළේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ලොකු කඳු පන්තියක් මැද්දේ හරිම ලස්සනට හැදිලා තියෙන ලෝකේ වටෙන්ම බැතිම තුනෙන තිරුපති කෝවිල Hindu භක්තිකයන්ට විතරක්ම නෙමෙයි බෞද්ධ අපිටත් ලොකු ආගමික වටිනාකමක් තියෙන සිද්ධස්ථානයක්. ඒ ගැන වැඩි විස්තර මම ඔයාලට අනිවාර්යෙන්ම පස්සේ දවසකදී කියන්නම්. ඉතින් මම ඔයාලට හැමදාමත් කියනවා වගේ අපි හැමෝගෙම හීන එකම වගේ නෑ. සමහරු සල්ලිම ජීවිතේ කරගෙන ඉන්නවා, සල්ලි හොඳට හම්බත් කරනවා, අන්තිමටම සල්ලිම විතරක් හොයලා ජීවිතේ විඳින්න පුළුවන් ලස්සනම කාලේ එයාලා මගහැරගෙන ජීවිතේ විඳින අයට බැන බැන ඉන්නවා. සමහරු සල්ලිත් හම්බ කරනවා, ලස්සනට ජීවත් වෙනවා, පුළුවන් විදියට හිතේ තියෙන හීනත් හැබෑ කරගෙන අනිත් අය ඒ හීන හැබෑ කරගද්දි ඒව දැකලා ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඒ වගේ අපි මේ හම්බ කරන දේවල්, දරුමුණු පුරන්, අපේ බැඳීම් මේ හැමදේම අපි අන්තිමට දාලා ගියත් අපි කරගන්න පිංපව් අනිවාර්යෙන්ම අපිට මතු සසරට අරගෙන යන්න වෙනවා. ඒ නිසා අපි මේ ලෝකෙට මිනිසෙක් වෙලා ඇවිත් තියෙන අරමුණ තමයි අපි මුලින්ම ඉටු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් හැමදේම ගැන හිතන්න ඕනේ. මම නම් ජීවිතේ දකින්නේ එහෙමයි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම එන පොරොන්දුවෙන් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.